ඔබ ප්‍රශ්නයක් හැටියට ගොඩනගා තිබුණා ස්වාමින් වහන්සේ අපට පැහැදිලි කරන ලද යම් කාරණයක් සම්බන්ධව. ඒ තමයි පූජ්‍ය රාජගිරියේ අරියඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේ පැහැදිලි කළා ගෞතම බෝධිසත්වයන් බුද්ධත්වය අවබෝධ කරගන්නා විට චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කිසිවෙකු මේ මිහිතලය මත නොසිටී බව ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපට පැහැදිලි කළා. නමුත් උන්වහන්සේ බුද්ධත්වය ලබන විට සෝවාන් සකදාගාමි අනාගාමි බවට පත් වූ ආර්යයන් වහන්සේලා මේ මිහිමත සිටි බව දහම් පොත්වල සඳහන් වන බවට බොහෝ දෙනෙක් ප්‍රශ්නයක් හැටියට යොමු කර තිබුණා. ස්වාමීන් වහන්ස මේ පිළිබඳවත් අපට පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා. මුලින්ම මෙහෙමයි නෝනා, දැන් සූත්‍රගත ධර්මයේ මගේ මතක හැටියට මහපදාන කියන සූත්‍රයේ තේරෙනවද ඔය සම්බන්ධව කාරණා සඳහන් වෙලා තියෙනවා. එතනදී සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ මම ගුණධම් වඩලා දිව්‍ය තලයට ආවයි කියලා එක දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට දේශනා කළා. සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ. දැන් සිකී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ විපස්සී බුදුරජාණන් වහන්සේට පස්සේ. ඒතර විපස්සී බුදුරජාණන් වහන්සේට පස්සේ සිකී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. සිකී බුදුරජාණන් වහන්සේට පස්සේ වෙස්සපු බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. බුදුරයන් වහන්සේගේ සූත්‍රගත ධර්මයේ දේශනා කරන සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාවිෂ නෝන අවුරුදු 70000ක් කියලා. ඒ කියන්නේ එදා සිකී බුදුරජාණන් වහන්සේගේ පරමාවිෂත් අවුරුදු 70000ක්. ඒ තරම් පිනෙන් ඉහළ සත්‍යෝ තමයි ඒ කාලේ පහළ වෙලා තියෙන්නේ. ඒතකොට මේ සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච මිනිස්සේ පින් දහම් කරලා දිව්‍ය තලයකට ගිහිලා උප්පත්තිය සකස් කරගෙන තියෙනවා. ඔබතුමිය මේ මොහොතේ මේ මිනිස්ස දුවක්. නමුත් මේ මොහොතේ ඔබ මිනිස්ස දියණියක් වුණත් ඔබ සමහර විට පටිච්ච සමුප්පන්නව සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච උපාසිකාවක් නැත්නම් උපාසකතෙන් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ සිකී බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ සිකී බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ගුණධර්ම පූර්ණ කරපු උපාසක උපාසිකාව කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එදා ඔබ එතන ගුණධම් පූණු කරලා වර්තමානයේ මිනිස්ස දුවක් හැටියට තේරෙනවද? ඒ වගේ එදා සිකී බුදුරජාණන් වහන්සේගේ කාලයේ ගුණධම් ජීවිතයෙන් එකතු කරගෙන දිව්‍ය තලයකට ගිය දෙවි කෙනෙක් නොනං අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය දක්වා දිව්‍ය තලයක ඉන්න පුළුවන්. මාර්ගඵලලාභී නෙමෙයි. තේරෙනවද? සිකී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දිව්‍ය තලයකට ගියාට පස්සේ අපි කිමු තුසිතේට ගිහිලා උප්පත්තිය ලැබුවා කියලා. ඒතකොට තුසිතේ උප්පත්තිය ලැබුවාට පස්සේ එයා දිව්‍ය සෝතවලින් අහනවා, දිව්‍ය චක්වලින් දකිනවා තුසිත යාමේ කියලා දිව්‍ය තලයකුත් තියෙනවා කියලා. තේරෙනවද? එතකොට එහෙම දැකලා යා තුසිතේ ඉඳගෙන සීලය ආරක්ෂා කරමින් පින්කම් කරමින් නිරේතුරුවම එයා තුසිතේ යාමිය උපාදානීය කරගෙන ජීවත් වෙනවා. එයා මේ තුසිතේ ජීවත් වෙලා සමහර විට අවුරුදු ලක්ෂ ගාණක් ඒ වේ ආයුෂ දීර්ඝයි ලක්ෂ ගාණක් ජීවත් වෙනවා. ඒ තුසිතෙන් චුත වෙන වෙලාවේ යාමිය උපාදානීය කරන් යාමිය කියන දිව්‍යතලෙ උප්පත්තිය ලැබෙනවා. එතකොට ඒ වගේ මේ ආකාරයෙන් නොන අවුරුදු ලක්ෂ ගණන් මේ දිව්‍යතලවල උප්පත්තිය සකස් කරගෙන ඒ දිව්‍යතල වලින් චුත වෙන වෙලාවේ එයා තවත් දිව්‍යතලයක් උපාදානය කරගෙන ඊළඟ උපත ඒ දිව්‍යතලේ සකස් කරගන්නවා. එතකොට මෙහෙම දිව්‍යතලයක ජීවත් වෙද්දී අන්න එයා දිව්‍ය සෝත වලින් අහනවා, දිව්‍ය චක් වලින් දකිනවා කෙනෙක් මනුස්ස ලෝකේ එහෙම නැත්නම් දිව්‍ය ලෝකේම සමාධිය පුහුණු කරනවා දකිනවා. එයා ඊට පස්සේ දිව්‍යතලයේ ඉඳන් සමාධිය පුහුණු කරලා ඒ දිව්‍යතලයේ අවුරුදු ලක්ෂ ගාණක් ජීවත් වෙලා චුත වෙන වෙලාවේ සමාධිය උපාදානය කරගෙන එයා රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල තාම සෝවන් වෙලා නැහැ. ඒතන මේ වගේ නෝනා කල්ප ගාණක් දිව්‍යතලයෙන් දිව්‍යතලයට රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලට තව දෝලණය වෙවි ඉන්න පුළුවන්. බුදුරයන් වහන්සේ එක්තරා අවස්ථාවක කියනවා අර විදුර කියලා තාපසයෙක් හිටිය අතීතයේ කියලා. ඈත සම්මා සම්බුද්ධ ශාසනයක ඉඳලා තියෙනවා. මේ විදුර කියන තාපසයා මෛත්‍රිය පුහුණු කරනවා. යා දිසාපාමොක් ආචාර්යවනේ එයා පුහුණු කරන්නේ මෛත්‍රිය විතරයි. එයාට ශිෂ්‍යෝ දසදහස් ගාණක් හිටියා කියනවා. ඒ සෑම ශිෂ්‍යයෙකුටම විදුර කියන දිසාපාමොක් ආචාර්යවරයා මේ බමුණා උගන්වන්නේ නෝන මෛත්‍රිය ගැන විතරයි. වෙන කිසිම දෙයක් නැහැ. ඒ මෛත්‍රිය ඉගෙනගත්ත මේ දිසාපාමොක් ආචාර්යවරයාගේ ශිෂ්‍යෝ බුදුරජාණන් වහන්සේ කියනවා එක්ක රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයකම තමයි උපදින්නේ. නැත්තම් දිව්‍ය තලයකම තමයි ඉපදෙන්නේ. මනුස්ස ලෝකේ ඉපදුනත් එයා මනුස්ස ලෝකේ රජ කෙනෙක්, සිටු කෙනෙක්, පාලකෙක්, ගම්පතියෙක් වෙලා ඉපදෙන්නේ. ඉන් පල්ලෙහා කවදාකවත් එයාගේ ගෝලෙක් මැරිලා ඉපදිලා නැහැ. කවදාකවත් ඉපදෙන්නේ මෛත්‍රියේ තියෙන ආංශංශ ශක්තිමත් භාවය. තේන්න. එතකොට මේ විදුර තාපසයා මෙහෙම සමන්ගේ ගෝලෙයින්ට මෛත්‍රියම උගන්නලා එයාත් මෛත්‍රිය තුල පුහුණු වෙලා මේ විදුර තාපසයා මැරෙනවා. මැරිලා එයත් ගිහිල්ලා රූපාවචර බ්‍රහ්මතලයේ ඉපදෙනවා. ඉපදුනාට පස්සේ ආ දකින්න දිව්‍ය මේ චක්කු වලින් එයාගේ ගෝලෙයින් හා සමෝයයා ඉපදිලායි. එයාගේ ගෝලෙයින් හා සමෝයයා ඉපදිලායි. තේන්න. ඒ වෙලාවේ යාට ලැජ්ජාවක් ඇති වෙනවා. මොකද විදර්ශනාවක් වෙදලා නැහැනේ. ලැජ්ජාවක් ඇති වෙනවා. දෙයියනේ මම මගේ ගෝලියෝ ලක්ෂ ගානක මෛත්‍රිය ඉගැන්නුවා.
නමුත් දෙයනේ මම ඇවිල්ලා ඉපදිලා තියෙන ඒගොල්ලෝ හා සමෝණි කියලා ලැජ්ජාවක් ඇති වෙනවා. එයා ලැජ්ජාවක් ඇති වෙලා එයා මේ බ්‍රහ්මතලයෙන් චුත වෙන වෙලාවේ මනුස්ස ලෝකයේ කිරේ නැවතු උපාදානයක් සකස් කරගෙන මේ හිමාලයේ උප්පත්තිය සකස් කරගෙන නොවන අවුරුදු 7ක් එයා තනිකරම මෛත්‍රිය පුහුණු කරනවා කියන්නේ. පුහුණු කරලා ඒ අවුරුදු 7ක් මෛත්‍රිය වැඩිීමේ ආනිසංස තුලින් බුදුරයන් වහන්සේ දේශනා කරනවා එයා සක්‍රියා වෙලා ඒ කියන්නේ දිව්‍යතලයන්ට අධිපති සක්‍රියා වෙලා සහ මහා බ්‍රහ්මයා වෙලා 37 වතාවක් උපත ලැබුවා කියලා. ඒ කියන්නේ 37 වතාවකින් යා මනුෂ්‍ය ලෝකයට ආවේ නැහැ. ඒ 37 වතාවේ මෙයා එක්ක මහා බ්‍රහ්මයා වෙනවා එහෙම නැත්නම් සක්‍රියා වෙනවා. තේන්නාද මේ මෛත්‍රී ආනිසංස තුලින්. නමුත් විදර්ශනා නුණ සකස් කරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා 37 වතාවක් මෙහෙම මහා බ්‍රහ්මයා වෙද්දි සක්‍රියා වෙද්දි අර කල්ප විනාශයන් සිද්ධ වෙන කාලෙට එයා ඒ කල්ප විනාශය සිද්ධ වෙනකොට චුත වෙන වෙලාවක් තියෙනවනේ. ඒ චුත වෙනකොට එයා අර ආබස්සරා බ්‍රහ්ම ලෝකේ උපාදානය සකස් කරන් ආබස්සරා බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා කියනවා. තේන්නා? මනුෂ්‍ය ලෝකෙට එමක් නැහැ. එහෙනම් බලන්න 37 වතාවක් මහා බ්‍රහ්මයා වුණා නම් සක්‍රියා වුණා නම් නෝනා කල්ප කීයක් එයා ඒ ජීවිතය තුල දෝලණය වෙමින් ඇවිල්ලා තියෙනවා. නේද? ඒ වගේ සීකි බුදුරජාණන් වහන්සේගේ කාලයේ යම් ගිහි පින්වතෙක් ගුණධම් පුහුණු කරලා දෙවියෙක් වෙලා ඒ දිව්‍යතලවලින් දිව්‍යතලවලට දිව්‍යතලවලින් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවලට චුත වෙමින් මැරෙමින් ඉපදෙමින් නොනා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලෙ දක්වා ඉන්න පුළුවන්. එතන එතන කිසිම ගැටලුවක් නැහැ. මොකද මේ මොහොතේ මෙතන ඉන්න අපි තුන්දෙනාම සීකි බුදුරජාණන් වහන්සේගේ කාලේ පටිච්ච සමුප්පන්නව කොයි හරි ඉපදිලා හිටිය පිරිසක්මයි. තේන්නා? පිරිසක්මයි. එහෙමනම් සීකි බුදුරජාණන් වහන්සේගේ කාලේ දිව්‍යතලයට ගිය කෙනා දිව්‍යතල අතරම රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවරුන් දෝලණය වෙමින් අන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ යම් දිව්‍යතලයක හිටියා. තේන්නාද? මේක අපි ගලප ගන්න වෙන්නේ මෙහෙමයි. එතකොට මෙහෙම ඉද්දි එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේට චිත්තයක් සකස් වෙනවා මම මේ අනාගාමී බ්‍රහ්ම ලෝකවලට යන්න ඕනේ කියලා. තේන්නාද? එතකොට අනාගාමී බ්‍රහ්ම ලෝක කියන්නේ මොකද්ද? අවිහ අතප්පය සුදස්ස සුදස්සී සහ අකනිටක මේ පහ තමයි අනාගාමී බ්‍රහ්මතල. ඒතර බුදුරයන් වහන්සේ ඉස්සෙල්ලාම ඉර්ධියෙන් වඩිනෝ අවිහ කියන බ්‍රහ්මතලෙ. තේනා? ඔතනදී තමයි ඔය සීකි බුදුරජාණන් වහන්සේගේ කාලේ මම මේ දිව්‍යතලයට ආවයි කියන දෙවි කෙනා මුණ ගැහෙන්නේ. දැන් එයා බ්‍රහ්මේ. දැන් එයා කොතනද ඉන්නේ? දැන් එයා ඉන්නේ අනාගාමී බ්‍රහ්මතලයක. එයා අවිහ කියන බ්‍රහ්මතලයේදී තමයි බුදුරයන් වහන්සේට මුණ ගැහෙන්නේ. දහස් ගාණක් බ්‍රහ්මේවලදී මුණ ගැහෙනවා. නමුත් මේ මුණ ගැහෙන සෑම බ්‍රහ්මේක්ම නොනා අනාගාමී බ්‍රහ්මේ. හරි. අනාගාමී බ්‍රහ්මේ ඒ පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේට මේ මහපදාන සූත්‍රයේදී කියනවා මේ වෙලාවේ දහස් ගණන් දසදහස් ගණන් බ්‍රහ්මේ මුණ ගැහෙනවා කියලා. තේරෙනවද? ඒතර බුදුරයන් වහන්සේ මේ අයත් එක්ක අවිරේ ඉඳන් අතප්පේ කියන බ්‍රහ්මතලයට යනවා. එර්ධියෙන් ගමන් කරනවා. අතප්පේ ඉඳන් සුදස්සේට, සුදස්සේ ඉඳන් සුදස්සී කියන සුදස්සී ඉඳන් අකනිටකා බ්‍රහ්මතලය දක්වා මේ බ්‍රහ්මතල පහටම බුදුරයන් වහන්සේ එර්ධියෙන් මේ දෙවියත් එක්ක ගමන් කරනවා. තේරෙනවද? ගමන් කළ ධර්මයේ දේශනා කරනවා. තේරෙනවද? නමුත් ඒක හරි එතන කිසිම වැරද්දක් නැහැ. මේ සියලුම දෙනාම අනාගාමී බ්‍රහ්ම බව ඇත්ත. නමුත් ඒගොල්ලෝ අනාගාමී බවට පත් වෙන්නේ නොනා බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන වෙලාවේ කොයි හෝ දිව්‍යතලයක ඉඳලා. තේරුණාද? එතකොට බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන මොහොත දක්වා ඒගොල්ල කොයි හරි දිව්‍යතලයක ඉන්නේ නැති. තේරෙනවද? එතකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් දෙවියන් ධර්මයේ ඇස ලැබුවා කියලා. ධර්මාබෝධය ලැබුවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන තාක් දක්වා ඔය අනාගාමී බ්‍රහ්මතලවල අනාගාමී බ්‍රහ්ම හිටියේ නැහැ. දැන් මේක සිද්ධ වෙන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළ ගොඩාක් කාලයකට පස්සේ. ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරපු ගමන් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වඩින්නේ මේ බ්‍රහ්මතලවලට. ඊට හුඟක් කාලයකට පස්සේ. එතකොට එතනදී ඒ සියලුම බ්‍රහ්මයෝ අනාගාමී බ්‍රහ්මයෝ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මහපදාන සූත්‍රයේ බොහොම පැහැදිලිව තියෙනවා. එතකොට ඒ අනාගාමී බවට ඒගොල්ලෝ පත් වෙන්නේ නෝනා අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරලා ඒ ධර්මචක්කපවත්තන සූත්‍රයේ ඇසීමෙන් තමයි අන්න සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන්ට පත් වෙලා ඒගොල්ලෝ අනාගාමි බ්‍රහ්මතල වලට යන්නේ. ඒතකොට එහෙම නැතුව යම් කෙනෙක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බෝධි අවබෝධ කරගන්න ඉස්සෙල්ලා බුදුරයන් වහන්සේ උතුම් ධර්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන්න ඉස්සෙල්ලා සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමයන් දිව්‍යතලවල බ්‍රහ්මතලවල හිටියා කියලා ඒ තරම් අසාධාරණයක් බුදුරජාණන් වහන්සේට අපි කරන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේට කරන්නා වූ ඒ තරම් අගෞරවයක් ඒ තරම් අසාධාරණයක් මේ ලෝකේ නැහැ. මොකද සාරා සංක කල්ප ලක්ෂ ගානක් අප්‍රමාණ දසපාරමීදම් පුරලා
අර මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහ පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දීලා අර ආකාශයේ තරු කැට වලට වඩා ඇස් ගලව ගලව දන් දීලා නොනා අරසා මහා දුක් කන්දරාවක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් විඳලා හය අවුරුද්දක් අප්‍රමාණ දුෂ්කර ක්‍රියා කරලා මේ සම්මා සම්බෝධිය අවබෝධ කර ගනිද්දි නොනා කෙනෙක් කියනවා නම් ඒ මොහොතේ ඊට පෙර ආතුව ලෝකේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් හිටියා කියලා ඒ කියන්නේ බුදු ජානන් වහන්සේ නෙමේ මේ ලෝක ධාතුවේ චතුරාර්ය සත්‍ය මතු කළගත්තේ චතුරාර්ය සත්‍ය දන්නේ නැයි ලෝකෙ හිටියා ඔය කියන විදිහට හිටියා කියලානේ ඔය කියන්නේ ඒ කියන්නේ කොහේ හෝ ඒ බ්‍රහ්මතලවල දිව්‍යතලවල සෝවාන් සකෘදාගාමි අනාගාමි දෙවියෝරු බ්‍රහ්මියෝ හිටියා හිටියා කියන්නේ ඒගොල්ලෝ ආරෂ්ඨාංගික මාර්ගය දන්නවා පුහුණු කරපු අය එහෙනම් බුදුරජාණන් වහන්සේ නෙමේ ආරෂ්ඨාංගික මාර්ගය මතු කරලා ගත් ඒසා අගෞරවයක් කෙනෙක් කියනවා නම් කොයිසා වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් හරි මේක කියනවා නම් සටහන් කරනවා නම් ඒසා අගෞරවයක් බුදුරජාණන් වහන්සේට අපිට වෙන කරන්න නැහැ ඉගෙන අපි පැහැදිලිව කියනවා බුදුරජාණන් වහන්සේ නෙමේ චතුරාර්ය සත්‍ය මතු කළගත් බුදුරජාණන් වහන්සේ මේසා සාරා සංක කල්ප ලක්ෂ දාන පාරමී පුරලා ඇවිල්ලා මේ මතු කරලා ගන්නේ ලෝකේ තියෙන දෙයක් එහෙමනේ ඔය කියන්නේ ලෝකේ තියෙන දෙයක් ඈ බ්‍රහ්ම ලෝකේ මේ අනාගාමී බ්‍රහ්මයෝ ඉන්නවා සෝවාන් බ්‍රහ්මයෝ ඉන්නවා එහෙනම් මේ තියෙන දෙයක් මතු කළා ගන්න දෙවිහාමුදුරනේ තීන දෙයක් ලෝකේ මතු කරලා ගන්න නෝනා සාරා සංක කල්ප ලක්ෂ ගාන බුදුරජාන් වහන්සේ නමක් බෝධිසත්වේ පෙරම් පුරන්න ඕනද අපි නුවණින් ගලපන්න ඕන නෝනා ධර්මයේ නුවණින් ගලපලයි මතු කරලා ගන්න ඕනේ පොතක තියෙන බව ඇත්ත නමුත් පොතක දැන් මහා ප්‍රධාන සූත්‍රයේ ඔය සියලු කාරණා තියෙනවා බුදුරජාන් වහන්සේ මේ සීකී බුදුරජාන් වහන්සේගේ කාලේ දිව්‍ය තලයට ගිය දෙවි කෙනා අනාගාමී බ්‍රහ්මයේ කැටියටයි මුණ ගැහෙන්නේ නමුත් මේව ගලපන්න වෙනවා අපි පොතේ තීන ආකාරයට ගත්තොත් ඒ ගන්න ක්‍රමයේ තුල බුදුරජාණන් වහන්සේට ඒ තරම් අසාධාරණයක් අපි කරන්නේ නැහැ. ඒ නිසා මම නම් භික්ෂුවක් හැටියට කවදාක්වත් ලෞතුරා බුදුරජාණන් වහන්සේට ඒ අගෞරවයේ අසාධාරණේ කරන්නේ නැහැ. කැමැති කෙනෙක් කරන්නේ. ඒ කරන මොහොතක් පාසා ඒ අය සද්ධාවෙන් බැහැරට යන. යමෙක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්වන සූත්‍රයේ දේශනා කරන්න පෙර ආතුව සෝවාන් සකෘදාගාමි අනාගාමි දෙවියන් බ්‍රහ්මීන් ඉන්නවා කියලා නෝනා මම නම් කියන්නේ ඒ තරම් එවැනි අගෞරවයක් ලෞතුරා බුදුරජාණන් වහන්සේට කරන්න එපා කියලා. ඒ කරන මොහොතක් පාසා අපි නොදැනුවත් භාවෙන් අසද්දාවටයි අසද්දාවටයි යන්නේ. මොකද ඒකෙන් අපි ගම්ම්‍ය කරන්නේ බුදුරජාණන් වහන්සේ නෙමේ මේ චතුරාර්ය සත්‍ය මතු කරලා ගත්තේ ලෝකේ තියෙන දේකුයි මේ මොහොතේ ජීවමානව තියෙන දේකුයි මේ මතු කරලා ගන්නේ. ඒ නිසා කවදාක්වත් නෝනා ඒක ධර්මාවබෝධය කරා යන ධර්මයේ අර්ථයන් වැඩෙන්න අපිට හේතු වෙන්නේ නැහැ. ඉනිසා නිරේතුරුව සූත්‍රය තියෙන බව ඇත්ත නමුත් මේ සූත්‍රය ගලප ගන්න බුදුරජාණන් වහන්සේ කියන නුවණින් ගලපා ගැනීම තුලයි අපි නිවැරදි ධර්මයේ මතු කරලා ගන්න කියලා. ඒ නිසා කොයිම අවස්ථාවකවත් අපි ඔබ සද්ධාව ශක්තිමත් කර ගන්න ඕනේ නම් බුදුරජාණන් වහන්සේමයි මේ චතුරාර්ය සත්‍ය මතු කරලා ගන්න. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක කියනවා අර යටපත් වෙච්ච නගරයක් රාජධානියක් තිබුණා තීතේ නමුත් ඒ රාජධානිය සම්පූර්ණයෙන්ම කැලෑ වැදිලා තියෙන්නේ යමෙක් මේ කැලේ ගිහිල්ලා මේ රාජධානිය දකිනවා මේ කැලෑ වැදිලා විනාශ වෙලා අපවිත්‍ර වෙලා තියෙන මේ රාජධානිය දකිනවා දැකලාවිලා රජතුමාට කියනවා රජතුමනි මෙන්න මේ වගේ රාජධානියක් අර වගේ කැලෑගත වෙලා විනාශ වෙලා අපවිත්‍ර වෙලා තියෙනවා කියද්දී අර රජතුමා සේනාව අරන් ගිහිල්ලා අර යටපත් වෙලා තිබ්බ කැලෑගත වෙලා තිබ්බ අර නගරයේ යම්සේ මතු කරලා ගන්නවද ශාස්ත්‍රීයව ඒ වගේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අතුරුදහන් වීම තුල අතුරුදහන් වෙලා ගියා වූ චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගය ගෞතම බුදුරජාණන් වහන්සේ මතු කළා ගන්නිකේ ඒක සූත්‍රගත ධර්මයක් එහෙනම් ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මතු කරලා ගත්තා වූ චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගය ඒ මතු කරගන්න මොහොත දක්වා සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්න දක්වාම නොනා ලෝකේ කොතනකවත් තියෙන්න බෑ තේනවා තියෙන්න බෑ යමෙක් තියෙනවා කියලා කියනවා නම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තියෙන දේකුයි මතු කරලා අරන් තියෙන්නේ දෙයනේ ඒසා සම්මා සම්බුද්ධ ඥානයට ඒසා සම්මා සම්බුද්ධ ඥානිය උදෙසා කළා වූ අපරිමිත පරිත්‍යාගයන්ට නොනා අපි කරන්නා වූ බලවත්ම අගෞරවයේ බලවත්ම අකුසලයේ බවට පත් වෙනවා ඒ නිසා ඔබ සැබෑ බෞද්ධයෙක් නම් ඔබ සද්ධාව පරිපූර්ණ කරගන්න උත්සාහ කරන බෞද්ධයෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම මාර්ගඵල කරා යන්න උවමනාව තියෙන බෞද්ධයෙක් නම් ඔබ හිතන්න දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ
සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරන මොහොත දක්වා මේ ලෝක ධාතුවේ මේ ලෝක ධාතුව කියන්නේ මේ කාම ලෝක රූපාවචර අරූපාවචර දින මේ භවාත්‍රය තුල කොතනකවත් නොනා චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනෙක් දැක්ක කෙනෙක් ඉන්න විදියක් නැහැ. ඒතොර කෙනෙක් කියන්න පුළුවන් නැහැ අනාගාමී බ්‍රහ්මියෝ හිටියා සෝවාන් සකෘදාගාමී බ්‍රහ්මියෝ හිටියා. නමුත් අර දීර්ඝ අබුද්ධෝත්පාද කාලය නිසා ඒගොල්ලන්ට අනාගාමී ලක්ෂණේ අවබෝධයන් යටපත් වෙලාය තිබ්බේ කියලා එහෙමත් කියන්න පුළුවන්. නමුත් නොන අවබෝධය කියන්නේ යටපත් වෙන දෙයක් නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනේ. අවබෝධය කියන්නේ දැනීමක් නෙමෙයි. අවබෝධය කියන්නේ අවබෝධයක්. ඒ අවබෝධයෙන් වුණා කොච්චර කල් ගියත් සෝවාන් කෙනෙක් ලබන්නා වූ අවබෝධය යටපත් වීමක් සිද්ධ වෙන්නේ ඒවා ධර්මයට කරන දේවල් නෙමෙයි. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න කවුරු කෙසේ කිව්වත් බුදුරජාණන් වහන්සේ උතුම් ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කරන මොහොත දක්වා මේ ලෝකේ කොතනකවත් අධිගමලාභීන් ඉන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කරද්දී ඒ දේශනාව අහලා ලක්ෂ ගණන් දසදහස් ගණන් දෙවිවරු සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන්ට අරිහත් භාවයන්ට පත් වුණා. පත් වෙලා අන්න ඒ ඔස්සේ දිව්‍යතල වල ඉඳන් අනාගාමී බ්‍රහ්මතලයන්ට ගිය දෙවිවරු තමයි මේ බ්‍රහ්මයෝ තමයි ඔය සීකී බුදුහන්වහන්සේගේ කාලේ අපි පින්කලායි කියලා අර මහා ප්‍රදාන සූත්‍රයේදී දේශනා කළා.